මද්‍යානක් ඔෙක්වන්නේ වාධනරූපවාහනේ මධ්‍යන ප්‍රධාන පෘතිවිකාශය සමඟයි ප්‍රතමයෙන් ප්‍රවෘති සිරස්ථතල වට වසා තැබූ කාලේ කිසිදු දඩමුදලක් හෝ බදු මුදලක් අය නොකිරීමේ ජනප්‍රතිගේ යෝජනාවට කැබිණට අනුමැතිය. අලුතින් මුදල් අච්චු ගැහුවෙන් නැහැ ඇමති බඳුල හෙළිකරයි. කහ පළගටයා මාතට ෙද දක්ොත්. දහනාව්‍යැයි විස්සට දැනු දෙන්නයි ඉල්ලිීමක් ගෙතරටම වී පොසුන් සමරද්ධී රාජ්‍ය උත්සවය අගමති ප්‍රධානත්වයෙන් බිහින්තලයේදී ඇමරිකාවොම ගිනි ගනිත්දී ගාතක පොලස්නිිනි දහරින්ට එරෙහිත් නීති පියවර දේශය ප්‍රවෘතිී රෝනාා වසංගතයේ හේතුවෙන් වට වසා තැබූ කාලය තුළලදී ආදායම්බදු ගෙවිීමට නොහැකි වූ පිලසගෙන් දඩමුදල් අයන් නොකිරීමට රජය තීරණය කරති වෙනවා. ජධීපති ගෝටාවේ රජක්ෂමතිතුමා අමාත්‍ය මන්්ඩලට දෙෙරිපත් කළලම යෝජනාවට කැිනෙට් අනමැති හිම වූ බව කැබිනට තිර නම්දීමේ බදධ්‍ය හමෝට එක්වමින් අමාත්‍ය ආචාර්ය බන්දුල කුණවර්තන මහතා ප්‍රකාශ කලා. ේශී ආදායන් දෙ පාර්ත්මෙන්න්තුව සාමාන්‍යෙන් නියමිත කාලයේයට බදුපත්ත්‍රිකා ඉදිරිපත් නොකිරීම බදුමුදල් නොගෙවීම යනදිීට දඩනීමකවා. නමුත් රට වසාතිබූ කාලය තුළදී. කිසිදූ දඩමුදලක්ඇය නොකිරීමට ජනාතිපත්තුවා කැබිණට අනුමතිය ලබාගත්තේ යනුව දෙදස් විස්ස ජනිමස විසිවෙනිදා දක්වා. වසා තිබුණ කාලය තුළ ඊට පෙරකාලෙ ආදායම් බඳදු සම්බන්ධයෙන් දඩමුදල් පැනවීමක් නොකරන බව දැනුන් දෙෙන්ට කැමතියි. මේ අතර අලුතින් මුදල් මුද්‍රණය කිරීමක් කිසි සේත්සසිදුවී නැති බවද අමාතවරයාාවේ මධ්‍යහමේදී අවධහරණය කලා. කෝපද මේ මූලෙසාහන දෙන්නේ කියලා ප්‍රශ්නඇතියනේ මුදල් තියනෝද කියල මොද පසුගේ සතිය එක්තර පුවත්පතක් වාර්තා කල තිබුණා රජයට මුදල් නැහැමේ සල්ලි දෙන්න ඒ නිසා රුපියල් බිලියන දෙසියක මුදලක් මහබැංකුව අච්චු හලතිය නො කියලා. ඒක නිවැරදිම තොරතුරක් නම මුදල් අට්ටු ැසිීම් පිටිබඳ මටේ. නිවැරදි අවබෝධයකින් කරනෙක් නෙමේ මොකද. මොන මුදල්ද කියලා කියන්නේ. මුදල් කියන්නේ කාසියා නෝට්ට විවාරයේ පවතින මුදල්ද. හෙමනැත්තං කාසියා එම් එක කියන පටු මුදල්ද. එම දෙක කියන පුළුල් මුදල්ද. එම දෙක බී කියන ඒකාබද්ද මුදල්ද මොන අද කියලා කියන්නේ. මට කියන්න තියෙ එක දයි මොහද මේ කිවට තේරෙන් නැතිනිසා හැමදාමත් ආනන්. ශ්‍රී ලංකා මාහබැංක්කවේම් ගෝටාාවේ රාජ පක්ෂ මැත්තුමා පත්තුුණට පස්සේ මාබැංකු අධිපතිවරේ පත් කල තියෙනවානි? අවරුවවරි කෙනෙකුටමං අභියෝග කරන ඔය කියන බිලියන දෙදා අච්චුගහල තියනවා අලුතින් කියලා කියන අයට ශ්‍රී ලංකා මහාබැංක්වේ නවා අධිපති අස්සංකරපු එක නෝට්වක් පුළුවන්න පෙන්න්න කිය. එතුක ප්‍රශසන ඉවරණ පොසොන් පුර පසලස්සක පොහොේ දිනය හෙට ය තිබෙනවා. එනිමිත්තෙන් පැත්ෙන රාච්‍ය පොසොන් උත්සවේ අදාමාතය මහින්දරජපක්ෂ මතාගේ ප්‍රධානත්තුවයෙන් අද පැවැත්වෙනවා. රාජ පපුසුන් උත්වේ යිතිහාසික මිහින්තලේ පුොදබිම ේන්ත්‍ර කරගනිමින් පැවැත්වෙනවා. අදසිට ලබන හයවනතා දක්වා දින තුනක් පුරා විශේෂ පොසුන්ට ආගභිකවරසට හන් පැවැත්වීමට යි කඩියුතියොදා තිබෙන්නේ. එයනුව මිහින්තලේ ආලෝක පූජාව අද ආරම්භ කරෙන්නේ අග්‍රමාත්්‍යය මහින්දරාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන්. නට ඒද ඇති පොසන් පහේෙනුවෙන් පැවැත්වෙන, මිහින් තලා ආලෝක පූචාව, ජනතිපති ගෝටපය රාජපක්ෂමැතිතුමාගේ ප්‍රධානත්තුවෙන් ආරම්භකිරීමට කටයතියදාතිබෙනවා. හෙට උදස්සන සිට විධ ආගමික වැරසට හන්ුරසක් මින්තලේ රජමහා විහාරේදී පැවැත්වෙනවා. මිහින්තලේ රජම හා විහරාධිපති පූච්ච වලවා හැගනවේ ධහමරතර සාමින් වහන්සේගේ අනුශාංසකත්වෙන් මෙම සියලු කටයුතු සංවිධහන කරනවා. අද දවසේදී ආලෝක පූජාව අවර්තමානක් ග්‍රාමාත්‍යය. අපේ මහින්ද රාජපක්ෂ මැත්තුමාගේ ප්‍රධානත්වයෙන් සම්ප්‍රා්තියෙන් අද හවස්වරුවදී මිහින්තලා පූජාභූමිය ආලෝක පජාව පැත්තනතු සුලතින් පතිින් ආලාෝක පූජාවේ පලවෙනි දින හැටැකෙන්නේෙ අද දවස මෙවර වෙනදාාවගේ මිහින් තලා කන්ද තරනය කිරීමට . හැකියක් නෑ විශේසේම තමන්ග නිවසේදලා ආමි සපතිපත්ති පූජාවට මුල්තන දෙමින් මිහිඳදු මහරහත්තන් වහන්ේ ගෞරවරන්නට ලොතුතර බදුරජාන්හන්සේ වෙසා පුද පූජාවන් පවත්වන්නට. අපේ රටට ලෝකෙට සතක් සාන්තියක් ආශරිවාදයක් වේවා කියලා තමන් හැම කෙනෙක්ම හදවතින් ප්‍රාර්ථනා කරන්න. මෙ අතර කොරුණා වසංග තත්වේ හේතුවෙන් පොසුන් පොහො ඉදිනීද සියලූ ආගමික වරසට හන් ඩවෙස්වල සිට සිදුකරන ලෙස, බුදු ශාසන භා්‍යංශය ජනතාවකින් ඉල්ලි මක්කරනවා. සියලු මාධ්‍ය හරහා ආගමික වරසරහන් සජීව ලෙස විකාශය කිරීමට කටයුතුයද ඇතිබවින් ඒ සමඟ සම්බන්ධවෙමින් ආගමික කටයුතු සිදුරන ලෙසයි ආමාත්‍යංශෝඩිකම් බන්ඳුල හරිස් චන්ද්‍ර මහතා ජනතාවට ද නුක්දන්නේ මෙමරත් අපිට පොස නොස්සවය සමරන්ට වෙන්නේ. දැන්ට කොවිඩ් දහනම පත්වය නිසා දෙසක් අවස්සාවෙදී අපි නිවාසවලඉද සමතන් ඉනතැන්වද. දෙසක්ැමරුවගේම තමයි පතිස් සියලුම්ම බෞද්ධ ජනතාවෙන් ඉල්ලා සිටන්නේ. සීල භාවාක් මැරසරාන් වලට තමන්නේ පදී ස්ථානය මඉඳලා නිවසිදලම සම්බන්ධයෙන්න්න කියලා ඒවාගම අපේගේ වැලසටහනේ විශේෂ වැරසහනක්තියෙනවාමිහින් තලාව ආශ්‍රය කරගෙන හතරවන් ද පස්සෙන්දසා හයවේන්දා. ඒවාගැමි විශේෂවරතන්තියනවා පොයදවසේ. එකම අටමස්ථානයේ ආශිත කරගන වැරසරාන්තියෙනවා. ඒවාී සියල්ල සජීවීව විකාශනය කන්නවා මාතමගින්. ඒවගේම දකුණු පලාාතෙත් විශේෂෙන්ම ඉස්ස මආරාමය සිතුල් පව්ව මුල්කිරිගල වැනි තැන්වලත් විශේෂ වැර සහ සක කලා තියෙනවා ඒවත් ඉතාමත්ම සීමට පිරිසක් සහභායි කරන දමයි මේ වැර සහන් කරන්නේ එතකොට ඒ වැරසටහන් නරඹමින් ඒවගම එකට සහාගමින් තමන්ගේ නිවාසර ඉඳලා සහභාගෙන්නික අපි ජනතාවෙන් ඉල්ලා වා. පසුන් පපුහේ වෙනුවෙන් හිට සහ අනිතාධනයන් හි දිවි නිස්සියල්ලු සුරාසැල් වසා ැබීමට සුරාබදු දෙපර්තමේතුව පීවරගෙන තිබෙනවා. බෝගවලට හාංච දුකරන කෘුණෑ කලින් භර්තා වූ පළඟට විශේෂ මාතර ප්‍රදේශීන්ද වාර්තා වුවත් ය පාලනය කළ හැකි මට්ම පවතින බව ෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. මෙ අතර කාතතිත් පළගටය ්‍යාපතවන පදශ සම්බන්ධයෙන් දාහනවයයි විශස්ස දුරකතන අන්ගේට දරම් දෙර සයි ෘෂිකරම දොර්මන්තුව ඉල්ි ක්කරන්නේ පළගෙටයා කුන්නෑ කල ස්්‍රික්කේ ප්‍රදේශ ඇැක වගවන්හි රංචු වශයෙන් පැතරීම පසුගිය දෙනවල වාර්තා වනා මෙම කහතෙත් පළගැටයා මාතර ප්‍රදේශය බෝග වගවන්හිීද පැතිර කුස් ඇති බව හඳුනාකින තිබෙනවා කුෂිකර්ම පර්ේශෂණ මධ්‍යස්ථානය නයධාරී එම වගාබින් පරීක්ෂාවට ලක්කලා මාතර කිරිද පුහුල් වැල්ල දන්දනය හා දික්වැල්ල යන ගොවිජනසේවා බල ප්‍රදේශවල වගාබි වලින් මෙම පළගටයන් වාර්තාපන බව මාතර දස්්‍රික් සහකාර කුෂිකරම අධ්‍යක්ෂ ධමක් ප්‍ර නනකර මහතා ප්‍රකාශ කලා. එම වග බිම්බල කෙසල් සහ පොල් වගාවන්ට මෙම පළගැටියයා දැඩිලෙස හාදිකර ඇති බවයි.ඒමහතා ප්‍රකාශ කළේ. තැනතට සසුහම්ඹුල් අවදියට පැමිණ නැ මලිකම දෙවනි තුන්වෙෙන අදදිවලගේ තමයි මේ රු පියලක්ෂණ වලින් හඳුනාගන්න පුළුවන් වෙන්නේ දැනට පියාබන්නවෑ ම පැන පැන තමයි න්නේ හම නිීක්ෂණය කරන්න ඇති ඔුන් මේ අවධේධපට පාලනයකිීම පහසුයි. සම් ඇතැම අවස්ථාවල මං්යොකාවලටගේ වෙනත් බෝගවලට තානිකර අවථ නිරීක්ෂණය කරන්න ලැබුණ. ඇතරම මේ පළගටිය ආගන්තුක කෙනෙක් නෙමේ අප රටේ ඉන්න හතිත් පළගැටිය වකවානයේදී පාරිසරක වෙනස්කම් අනුව ෂනිකව ගහනය වැඩවීමක් තමයි සිද්වෙලා තියන්නේ විශේෂයෙන්ම කෙසල් වගාව පොල් වගාව ආද හඳනාගත් වගාවන්න සහ මෙම පලගතියගේ හානයක් සිදන බව ප නිරීක්ෂය කා හැකික්මනින්ම සවාව ර්ධය කරගනීම සඳහා අවශ්‍ය ්‍රධාරින් දනුව කරලා මේ වන විට ගොයිජනතාව සහ ප්‍රදශවායෙන් දනුවත් කලලා ඒ සතාව මර්ධන කිරීමට අශ්‍රියාමාර්ග දනට ක්‍රාත්මක කම පවතින සතාග සිදුව හකි හහාය පිබඳ ගොජනාව අදී සිටල. ුෂන්ද ර්මයන් තුවසි ්‍රිපා කරන. මෙරට කොරනාාරෝගීන් හැට හයදිනෙකු ඒයේ දනේ දී වාර්තා වුණා යනුව කොරුණනාාරෝගීන්ගේ සංඛාව එක්දදාහ හත්ස හතලෙස් නවේ දක්වා හෙළකොස් ඇති බවයි ෞඛ්‍යංශය පවසන්නේරුන්. ොකින් නසේදෙනෙකු මේ වන විට රෝහල්වෙල ප්‍රතිකාර ලබනවා. කොරෝණා බවට සැක සහිතව වෛතධක්ෂණයට තේ රෝහල්වෙල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව හැට්ටහයක්. අටස තිස්හයි දෙනකු ඕම සුවේ ලබා රෝහල්වලින් පිටව ගොස්තිබෙනවා. ඊ ඉතිනේ වාර්තාාවූ රෝගීන් හැටහයිදිනකෙන් තිස් පස් දෙනකුම විදේශවල සිට මෙරැට පැමිණි පුද්ලයන් බවයි වසංගත රෝග විද්‍යාශය ප්‍රකාශ කළේ. බංගලදේශය කට රාක්ුවේඩ්සිට මෙරටට පැමිණ නිරෝදාහිද මධ්‍යස්ථානවල සිටි පිරිසකුයි මෙලෙස ආසාධතින් බවට හඳනාකෙන්නුනේ. කොරුණ ආසාධනී වී සිටි නවිකහමුදාවේ හාරිසිය විසි හායිතිෙනෙකු සවේ ලබා වෙස්වත ගොස් ඇති බව නවිකහමුදාව පවසනවා. ඇතු ්‍රවිද හමුදාව මකින් පත්වාගෙන යන නිරෝධයින්න මධ්‍යස්ථානවලින්, පුදගලැන් කොස් දහස් හයිස හැට නගතිනෙකු නිවස් වෙත පිටපකොස් ඇති බවල්, හමුද හමාද ප්‍රකාශක බ්‍රගඩියල් න්දන වික්‍රමසිංග මහතා පවසනවා. පුද්ගලෑන් පන්දහස් දෙසය පන හත් දෙනකු, තවදුරටත් නිරෝධයින මධ්‍යස්ථානවල සිටින බවයි ඒ මහතා ප්‍රකාශ කලේ. දදියේ ො ෝධන ධ්‍යස්ථාන වෙති, පුද්ගලයාන් දාහත් නෙකු නිරෝදායන ක්‍රියාවලින් අනතුරුව CR ීක්ෂ සිදදු කර ම නිවස්්‍යවත පිටත් කිරීමට ටයුතු සූ දාන කර තිබෙන. අධදි නමනවිට ්‍රවිධහමුදා විසින් පවත්වාගන ලබන නිෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයාන් ළොස් දා හසියේ හැට නව දෙනකු නිරෝධායන ක්‍රියාවලින් අවසන් වී තම නිවසත පිටත්තු ගොස්තිබෙන සිවිධහමුදා මගින් පාලනය කර ලබන නිරෝධාන මධ්‍යස්ථාන හතලස් පහක් තුළ, පුද්ගලයාන් පන්ද දිසි න හදේ. කු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටිනෝ.COොVවිD-19 ව ව්‍යපතතියහමුුවේ මහරහන්ථික ඉබෝලා වසංගතය යළි හිස ඔසවාතිබෙනවා කොංගෝරාචියය නැවතත් ඉබෝලා වසංගතය හිස එසවීම හේතුවෙන් පහළුස් හැවරදි දැරියක ඇතුළු පස් දෙනකු මේියකු සඇතැයි යුනිස සගධානය ප්‍රකාශ කරනවා. මෙම මරණ මැයිදහටත් තිහත් අතර කාලසීමාවේදී සිද වී ඇත් ඒවා ඉබෝලා බවට තහවුරුවී ඇත්තේ පසුගේ පළමු වෙනිතයි. COI- 19 හවත් නவே கூரோண ෛரසல், බவன் විට ලෝपரா, හැටපන් ක්क्षෂ ඇතතුන්ඳහ ස්පන්සි සූපස් නකුට, ආසාතනී තිබෙනවා, சල බෑතිரோකின் සංखාව, එක්ෂ හතදහ පන්සිය තිස් දෙක් වෛරස ආසාධන හේතුවෙන් මරණ තුන් ලක්ෂාසුව අටදහස්හලස් එකක් වාර්තාාවනවා රටවල්හසුවන් පාලන ප්‍රදේශ දෙසිියද්දාාතුනක වෛරස ව්‍යත්තවී ඇති බවයි ලෝක සෞඛ සංවිධානය පවසන්නේ තෞරටත් ඇමරිකාවේ දෛනික මන්න ඉහළයාමක් දක්නට ලැබුණ අතර ගතු පැවිසි හතර තුළ වාර්තා වූ මන්න සංඛ්‍යාව දැක්කුේ එත්දහස් අසූතුනක් ලෙසින් එඒනු ඇමරිකාවේ සමස්ත මන්න සංඛ්‍යාව එකක්ලක්ෂණ අබදහස් එකසිය හතලිස් දෙකක් ඊ හිතිනේ දස්වාගත් නාම් බ ආසාධතින් විසිදහස් පන්සය හැත්තයට අත් සමඟයි. පවතින අවදානම්තත්තේ හමේුවද සංචන්න කටයුතු සීම කරමින් පැනු ඇතම් නීතිදලිහිල් කිරීමට, බ්‍රසිල්ල රජය පිවරකි නැත්තේ ඉදිරිදින දහටතුළ බ්‍රසිීලයේ ආසාධතින් සංඛාව මිලියනිය ඉක්මවිය හැකි බවට සෞඛ්‍ය විශෂ්‍යෙන් විසින් කරන ලද අනතුරු ඇඟවීම්ද නොතකමින්. ගතු පවිශාතර තුළ ඉදාවේ කரோා මන්න දෙසය පලස් නොවයක් වාර්තාාව අතර, නව ආසාධතින් නවදහ සයිසිති තුනක්ස්වා කියෙන තිබෙනවා. දැඩි සංවන සේමාලිහිල් කරමින් රටවිවෘතකිරීමට ඉදිය අග්‍රராමාතවරයා ඊ කටයුතු කළේ එරටින් වාර්තාවන ආසාධතින්ගේ සං්‍යාව, ලක්ෂ දෙක ඉක්මවායන පසුබිමකයි. சங்கதே பனோ சஞ்சான சீமால் ல் கிීමட்டு பிரிதான்ான லாட்ஜே கட்டுයුතු කතිபெන්නේ எரட்ட சகாාවගේ தடி அப்சாதே பலவன பசுபிமக்காய். சீமா இவත් කිීම සඳහා சுதுசம காலேமே நොවன බවட்டு எரட்ட சௌ්‍යயாஷபவா அனுතුரு ඇங்கபීම நிகுත් කතිபෙනවා මෙவன் பசுபி மக்த்துலு சமிஷனைக்கின் ஹெலிவற்றே பாசால் லலிபியறுத்த කළது மோபியගின் சேட்ட හலி ாய் පතිஷத்தයක් தருුවன் சேனிவவல நந்தவாகின அති பவாாய். COVID வசங்கத்தை ஹேතුෙන් ுரோப்பே வடிமமான சख्याාවக் වාර්த்தவாන්නේ பிரிதாන්නේ. ොම ග සභහ සීමාව තුළල විශේෂ ඩැංගු මර්ධන මෙහෙුමක් අද සිටක්‍රියාත්මකයි.ඒය ලබන හත්මන තාදක්වාසදු කරන බව කොම මානකර සභහාවේ ප්‍රධාන වෛද්‍යනිධාර රුවන් විජිමනි මහතා ප්‍රකාශ කලා. විශේෂඩෙන්ගකු ර්තන මෙහෙුම ඇයටේ එකෙක් ප්‍රදේශ ආවරණය කරමින් සෙලුම පරිශ්්‍ර පරිීක්ෂාවට ලක්කිරීමට නියමිතයි. මෙම ස්ථානය පීක්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවයකු සමග, පොලිස් නිර්ධාරයකු මෙන්ම, කසල් කළමනාක ංශේ සේවක මහතකු සහභාකිවන බවයි, රුවන් විජයමු නිමහතා ප්‍රකාශ කළේ ඩංගු නෝගින්ගේ වැඩිවීමක්ත වාර්තා වන බවයි සෞඛ්‍යශ පෙන්වාාදෙන්නේ COVID-19 අනතුර ක්‍රමිකව අඩුවමින් පවතිද්ද අපිට තවත් නාරන්තික වුව දුරක්. ෝසෝමීින්ති දෙෙනවා ඒ තමයි අපේ සුපුරුදු ඩැගු රෝගී තත්ත්වය මේ ඩෙගු පක්ත පත්ත රෝගී තත්වය මේ වනවිට පැඩවීමට ප්‍රදාානතම හේතුෝ වෙලාදයන්නේ විසතික මෝ සම්වෂ සක්‍රියවීමක් සිදවෙලා යනවා ඒ සක්‍රියවීම සමද දෙංගු ගෝ කරන මතුරුවන්න සි ගත් අයි ඒවගේ සල්බ පික්්‍ර තුදරුවන්ගේ මතුරු ගහණය වැඩිවීමින් පවතින බවට අපේ කීට වි්‍ය සීක්ෂණවලින් ඇෙ වෙලාතියෙනවා ජුලිමාසේ මුල වෙනකොට ඉතා මත්ම අධ කලෙස ඩෙංගු ෝගින් වැඩවීම අවධානමක් මුුදු රටේමති වෙන එම තර්නය කොල්මනගර. අපති වෙන මේ නිසා අපිට ඉතාමත්ම අත අවශ්‍ය වෙනවා එ එකෙක් උද්ගලයින් තමන්ගේ පරිෂයන්තුල තමන්ගේ රාජ කල්කන සාන්තුරක් මතුරුව බෝවිය හැකිස්ථානසවායා එය විනාශ කිරීම පිරිස්සතු අතුර රැන්ඳෙන පැංවල මේ මතුරුවන්ගේ බෝවීම තිබෙන නිසා අපිට මේ පාලනෙ කරගැනීම ඉතාමත්ම පහසුවෙන් අපි එක විනාදී දහයක් දිනපතා තමන්ගේ පරික්ෂයට අසයවොමු කල්රලා මේ ඉවක් ක දැම. සුගතිනවල ඇදහැල්නු අධික වර්ෂාව හේතුෙන් රත්නපුර දිස් ්‍රික්කේ ඩෙකු පත්‍රයාමේවධානමක් තුව තිබෙනවා ඒ හේතුවෙන් රත්නපුරන කරේ, සෙල්හූ මකානු පද්ධති පිරිසුදු කරමින් ජලයේ බැසයාමට සැලස්වීමට මනකර සභාව කටයුතු කලා. සබරකමූ මහසන්දේවාලේ අවට භූම ඇතුළු, ප්‍රදේශර සක්ද පිරිසුදු කිරීමටයි පියවරගැනුුණේ. මෙ අතර වෞරියාව ප්‍රදේශයේ ඩෙංගහ ව්‍යප්තිය පාලනය කිරීම සඳහා පඩසරේ පිරිසුදු කිරීම වැඩසරහනක් සිවිල් ආරක්ෂක බලකාය ක්‍රියාත්මක කළ. මෙම වැඩසහන ඇත්තේ වෞ්්‍යියාව විශේෂ ආර්ථක මධ්‍යස්ථාය ඇතුළ ප්‍රදේශ පිරිසුදු කිරීම වෞ්‍යියාව දිස්ශ්‍රලේකම් සමන් බඳලසන මහතාගේ ප්‍රධානත්වෙන් ආරභ කරුණා. මත්තල මහින්ද රාජපක්ෂ ්‍යත්තන්ත ගුවන්තුටපොල යළි සක්ක්‍රයකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. විසම්න්ධයෙන් විශේෂ වාර්තාව අප ප්‍රදේශ්‍ය වාතාකරු ්‍රාන් දිලිපකු මාරගෙන්. ත්තල හිදරජ පක්ෂ ජාතන්ත්‍ර ගුවන්තුර පොල නැවත සක්විය පිරම්ට අදාල් කටයුතු මේ වෙන විට ආරම් කරතිබෙනවා. යනු වර්තමාන් රජය විසින් දැනට විදේශය ගුවන් සමාගම් අක් සකසාකච්ට කිරීම කටයව දන්නේ ආරම් කරන. වසර පහකට ආසන්න කාලයක්ත සේ අක්‍රියතත්වේ පැවති මත්තල ජාතින්තර ගුවන්තුටුපළ යලි ස්‍රිය කිරීමට රජය පීවර රසක් ගනිමින් සටනවා එනු ගුවන්තුරපල ඉදිරි කටයුතු සිදුවයුතු ආකාරය පිළි බද සකචා කිරීමට ජාතින්තර ගුවන් සේවා සමාගම් අටක නියෝජතයන් මත්ල ගුවන්තුොරපලට පැමිනිිය එමෙන්ම ඉදිරි වසර දෙක සඳහා මතුල ගුවන්තුරුපලට පැමිණෙනහා නොවතා තබන ගුවන්්‍යයානා ගුවන්තුොරුපල බද්දය නිදහස්කිරීමටද කටයුතු කරෙනවා ගුවන් මකින්ගෙන් අයකන්න බදු tour den ීමgi gwekaru thaकाशe. අපි දැනට කැබින පත්‍රිකාවක් යොමුකර ප්‍රූකරගෙන තියෙනවා කැබිනට බන්දලෙන් අපි ඇත්තටම අම්භර්කේෂන් ලවෙී කියන කටකර එකේ අපි ඩොර් හැටක ඩිස්කවන්් එකක් පැසෙන්න්ජට දෙන්න ඉදිරියට බපොරත්තු වෙන තකොට මේ වන්තොටොල් ලන්ඩිින් න් පාකං ෆි කියන ඒරියයි එකත් අපි සීයට සීයක්ම අවුරුදු දෙක කාලයකට ලිහිල් කල්ලා එම ප්‍රතිලාභය වන් සමාගම් හා ගුවන් මගින්ට සහනයක් හැඩියට. මෙහි සියරූම පහසුකම්. ඉතා අනර්ගව අන්තර්ජාතික මට්ටමින් තියනෙන පහසුකම් මෙහි තිබෙන බව අපි දුටුවක්. ඒක බණ්ඩර්ණයක ජාත්‍යන්ත්‍ර ගුවන්තොට කොළ හ සසඳලා බලනකොට ඒ සියලුම පහසකම් මෙහි තියෙනවා කිම අඩුපාඩුවක් නෑ මිය අවසාවාේද අඇතරම ගොන් සමාකම ලෝකී ලොකු වර්බුදතාාවිකට මුොල්ල දිර තියෙනවා අඇතර තුරෙදී අපි බලාපොරොත්වයෙනවා මෙවාකි සංචාරයක් තුළින් ඉදිරි අනාගතයේදී ලංකාවේ ගොන් සේව ශ්‍රේත්‍රය ඉදිරියටට නංව වන්න. පේ දායකතේ කොමද දෙනපු ලංකිලඇතර මේකෙද අපි බහෝම ස්තුවන්තර ප හැම ගයකරම පිගිය හැමදයක්මක දක් ක අස්සාාවත් යවා ශ්‍රී ංකාක ගන් සේත්‍ර ඉදිරියට යරකන යන්න ඒකට බේවින් අපිට දායකත්තය ලබාදින්න රජ අංග්‍රායකත ඇව මේ මත්තර රජපක්ෂ ගොන්තරපල නව. ආකල්පයකට ගේන නතාවකට ගන අපි බොමත් කටයුතු කරනවා. ශ්‍රී ලංකාවට ගුවන් සේවා සපයන ගුවන් සමාගම් අටක නියෝජතයන් අදමතල ගුවන්තොට ොට ඇල්ලා මේ ගුවන්තට පොල යන පහසුක පිළිබඳ බොහම සතුට පත්වෙලා ඉන්නේ. අපි විශවාස කරනවා බොහොම නොදුරදිම මේ ගුවන් සමාගම් නෝජනය කරන ගුවන් යාන මත්තල ජාත්‍යන්තර ගුවන්තොට පොලෙන් දීන පතාා ගොල්ලන්ගේ ගමන් පහසුව සලසා ගනිී කියන විශවාසය අපි තියන. අදුු ලපාත්‍ර නිොත් රීමම්ද , බාහිර පාක්ෂ මගින්, ප්‍රායෝගි පරෙක්ෂණ සිදු රීම අවලංගු කරතිබෙනවා. ියදුරු ලපත්‍ර නිකුත්කිරීම සඳහා පවත්වන ප්‍රයෝගක පරීක්ෂණය බාහිර පාර්ශවවලින් සිදුකිරීමට පසුගේ රජය දෙදහස්ථහත වසරේදී තීරණයක් ගත්තා. එම තීරණය අවලංගු කනල්ලෙ සහා එම විවාගේ රජයමගින් පවත්වනලෙස ශ්‍රීලංකා මෝටර්වත පරක්ෂකවරන්ගේ සංකමය ඉල්ලීමක් කරතිබනා. A1න්වයි අමාත්‍ය ම හිදාමර් වීරීමමහතා, ඊතා දාල කැබිණෙට් පත්්‍රකා අමාත්‍ය මண்டලය වෙත ඉදිරි පත් කලේ. පසුග සතිී රැසූ අමාත මண்டලය ඒ සඳහා අனுමතියල බාදුන්නා. යනුව පෙරතිෙබූ පරදීම මෙම විභාගේ. රජ්‍යය මගින් පැවැත්වීමට කටයුතු කරන බව, අමාතවරයා මෝට නොත පරක්ෂකවරුම්කි සංකමයට දැනම්දී තිබෙනවා. වෙළඳපොල තුළ අධිකලෙස වැලි සහ පස්මියල ඉහළදමීමේ ජාවාරමට එරෙහිව, දඩිලෙස නීතිය ක්‍රියාත්මක කරන බව බවිදධ සමික්ෂණ සහ පතල් කාරංශ අවධාරණය කරනවා. එම කාරංශී සභාපති ඉංජිනේරු අනුද වල්පල මහතා ප්‍රකාශ කළේ ලබාදී ඇති සහන යුදාගනමින් වැලිහා පස්ස සම්බන්ධ නිර්මාණවී ඇති ජාවාර්ම පිළිබඳව දඩි ලෙස අවධානය යොමුර ඇති බයි. අද රටතුල ලොකු මාෆියාවක්. වැලි කැනීම් කරන අය. තමන්ගේ හිතුමතේට මේ වැලිමිල සහ පස්මිල ඉහල දම්මලා රටේ ලොකු කැලඹීමක් ඇති කරන්න. අතිකරු ජනාධපත්තුමා පැහැදිලුවම ඉල්ලීමක් කරා රටේ සිදුවන්න අනවසර කැනීම් නවත්තල. සරල ක්‍රමේදයක් මේ ප්‍රාණ බලපත්ත්‍රය සහ ලබා දෙන්න කියලා. ය අතරම අපි සීලුම ප්‍රවාණ බලපත්‍රය කිවප්තුනක ලෝඩ්යක්ක් සඳා රුපියල්ලසිය හැයි සත අදලිස්සේක මුදලක් තමයි අයකරන්. අධිකලෙස මේ වැලිසා. පස් වලට තියන මිගලන් හලට දම්මලක් අටයුතු කරන්න ගන්න ක්‍රාමාර්ගය දැඩි ලෙසම හලාදවින් මොම ඒසතා ගතහැකි උපරිම නීතිේ ක්‍රියාමාර්ක ගන්නවගෙනකත් ම මේ අවස්ථයි මොතක්කර.ඒ සමගෙන ස්වාධන රපවාහින ධ්‍යහන පදාාහන ප්‍රතිවිකාශයදයට අවසන් සුපදවසක්කොට.